හතක ගිනුම් වල සතෙන් සතේ ඉතුරු කරපු මුදල් පාඩු පිට පාඩු ලබන ද ෆයිනෑන්ස් ආයතනයේ කොටස් මිලියන 8ක පමණ ප්‍රමාණයක් ජාතික ඉදිරි කිරීමේ බැංකුව ලබා ගන්න ගනුදෙනුවක් සම්පූර්ණ කරලා තිබිච්ච අවස්ථාවක මේ කඳ ගහන ගනුදෙනුව අප්‍රේල් 27 වෙනිදා සිද්ධ වුණේ මහත් ආන්දෝලනයක තුඩු දීපු ගනුදෙනුවක් වුණා ජනාධිපතිතුමාගේ මැදිහත්වීමෙන් මේ ගනුදෙනුව අවලංගු වෙලා තියෙනවා සභාපතිතුමා අස්වැච්චක වෙන දෙයක් නමුත් මේ ගනුදෙනුව කරපු පුද්ගලයන් ගැන පරීක්ෂණය පවත්වන්න සියලුම වර්ධකාරයන්ට උපරිම දඬුවම් ලබා දෙන්න විශේෂ කාර්ක සභාවට දෝෂාභියෝග යෝජනා විමර්ශනය කොට වාර්තාවක් සැපීමට මාසික කාලයක් ලබා දුන් අතර විමර්ශන කටයුතුද සාර්ථකව ආරම්භ විය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් මෙන්ම විවිධ වෘත්තිකයන්ගෙන්ද විමර්ශන කමිටුව සාක්ෂි සටහන් කරගත්තේය. අගවිනිසුරුවරියද විශේෂ කාර්ක සභාවට කැඳ වූ අතර එය දින දෙකක් ඒ සඳහා පාර්ලිමේන්තුවට පැමිණි අතර ඒ සඳහා අවශ්‍ය පූර්ණ පහසුකම්ද සැලසින. එහෙත් හදිසියෙම ඇය විශේෂ කාර්ක සභාවෙන් ඉවත්ව යාමත් සමගම දෝෂාභියෝග ක්‍රියාවලියට බාධා එල්ල විය. විපක්ෂයේද දෙබිඩි පිළිවෙතක් අනුගමනය කළ අතර සමස්ත ක්‍රියාවලියම කුමන්ත්‍රණකාරී මගකට ගෙන යාමට අගවිනිසුරුවරියත් විපක්ෂයත් කටයුතු කළහ. විපක්ෂයත් විශේෂ කාර්ක සභාවෙන් ඉවත් වූවත් ඒවන විට විමර්ශනය කළ චෝදනා පහෙන් චෝදනා තුනකටම අගවිනිසුරුවරිය වැරදිකරු බව සාධක කර ගැනීමට විමර්ශන කමිටුවට හැකි විය. ඒ අනුව එම කමිටු වාර්තාව කතානායකවරයාට බාර දීමට විමර්ශන කමිටුව කටයුතු කළේය. මෙහිදී අභියාචන අධිකරණයේ පෙනී සිටින ලෙස අධිකරණය මගින් විශේෂ කාර්ක සභාවේ මන්ත්‍රීවරුන්ට නොතීසි නිකුත් කෙරුවේ උත්තරීතර පාර්ලිමේන්තුව බරපතල ලෙස හැල්ලුවට ලක් කරමින්. එදි කතානායකවරයා නිවැරදි තීන්දුවක් ලබා දෙමින් කියා සිටියේ උත්තරීතර පාර්ලිමේන්තුවට ඇඟිලි ගැසීමට කිසිවෙකුටත් අයිතියක් නොමැති බවයි. Now I wish to explain to the house the basis of my ruling. විශේෂ කාර්ක සභාව මා විසින් පත් කරනු ලැබුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 වන වගන්තියෙන් මට පැවරී ඇති බලතල අනුව කාර්ක සභාවේ සමාජිකයින් මා වෙත වාර්තා කිරීමට වගකීමෙන් බැඳී සිටින අතර වෙනත් කිසිදු පාර්ශවයකට යටත් වීමට ඔවුන් බැඳී නැහැ. පාර්ලිමේන්තුවෙන් බැහැර කිසිදු ආයතනයකට හෝ පුද්ගලයකට හෝ බලයක් නැහැ මට හෝ මා විසින් පත් කරන ලද කාර්ක සභාවේ සමාජිකයින්ට නියෝගනිකුත් කිරීමට. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාදේ තහවුරු කරමින් කියා සිටියේ උත්තරීතර පාර්ලිමේන්තුව ආරක්ෂා කිරීම සියලු මන්ත්‍රීවරුන්ගේ වගකීමක් බවයි. ජනතාවගේ අධිකරණ බලය තියෙන්නේ පාර්ලිමේන්තුව. අපේ බලයට දාන්නත් එපා අපිට සිතාසි දෙන්නත් එපා එච්චර. කෙසේ වෙත ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානයේ සමාජිකයන් දෙදෙනා පමණක් අභියාචනා අධිකරණයේ පෙනී සිටි අතර ආණ්ඩු පක්ෂයේ හා එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයෝ අධිකරණයට යාම ප්‍රතික්ෂේප කළේ ජනතා පරමාධිපත්‍ය සහිත පාර්ලිමේන්තුව උත්තරීතර බව තවදුරටත් පසක් කරමින්. මේ අතරතුර ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගෙන්ද අගවිනිසුරුවරියට චෝදනා එල්ල වූයේ ඔවුන් සියලු දෙනාගේම මානව අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට බරපතල චෝදනාවක් එල්ල කරමින් මේවන විටත් ඔහු අගවිනිසුරුවරියගේ නිවස අභියස අකණ්ඩ උපවාසයක් ආරම්භ කරමින් ඔවුන්ගේ අයිතිවාසිකම් ලබා දෙන ලෙස බල කරමින් සිටිති. කෙසේ හෝ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සියලු දෙනාගේම යෝජනාවෙන් දෝෂාභියෝග යෝජනාව පිළිබඳ විවාදයක් ගෙන ඒමට කතානායකවරයා කටයුතු කළ අතර එය අද සහ හෙට විවාදයට ගැනීමට පක්ෂ නායකින්ගේ රැස්වීමේදී තීරණය විය. මේ අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමයේද හැල හැප්පීම් රැසක් සිදු වූ අතර සභාපති විජයදාස රාජපක්ෂ මහතා සුළු පිරිසකගේ අවශ්‍යතා මත අත්නෝමතික ලෙස කටයුතු කරන බවට පවසමින් එහි උපසභාපතිනියද සංගමයෙන් එල්ලා අසු අය. ඒ සමගම නීති ශාස්ත්‍රයේ දැඩි අර්බුදකාරී වාතාවරණයක් ගොඩනැගුණු අතර ඉතිහාසයේ කිසි දිනක නොදුටු දර්ශන අධිකරණ භූමියෙන් පෙනෙන්නට විය. කෙසේ වෙතත් හෙට දිනේදීද දෝෂාභියෝගය පිළිබඳ විවාදයේ ඡන්ද විමසීම පස්වරු 6යි 30ට සිදුවන අතර ඉන් අනතුරුව ඒ පිළිබඳ තීන්දුව ජනාධිපතිතුමා විසින් ප්‍රකාශයට පත් කරනු ඇත. දිවයිනේ ජලාශ රසක වාන්දොරටු විවෘත කෙරේ. අවධානය සිටින්නේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජලාශ අවට පහත් බිම් වල ජනතාවගෙන් ඉල්ලයි. ප්‍රධාන ජලාශ 47ක් මේ වන විට වාන් මට්ටමට පැමිණිලා තියෙනවා. එයින් ප්‍රධාන ජලාශ 20ක වාන්දොරටු විවෘත කරලා තියෙනවා. විශේෂයෙන්ම ඊයේ ඉඳන් අනුරාධපුර, පොළොන්නරුව, මොණරාගල ඒ වගේම හම්බන්තොට කියන ප්‍රදේශවලට ලැබිලා තියෙන වර්ෂාව නිසා අපිට මේ අන්දමට ගම් වතුර පාලනය කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. අනුරාධපුරයේ මහකන්දරාව, නාට්‍යදිව, පදවිය, රාජාංගන වාහල් කරකින ජලාශ, මඩකලපුවේ
සූගම් සහ උන්නච්චි කියන ජලාශ ඒගොල්ලෝ හම්බන්තොට ලිමගම් විහෙර මව්වාර මුරුතවෙල විහෙරවල තියෙන ජලාශ වල කුරුණෑගල අඹකොළ වල පොළොන්නරුවේ පරක්කම් සම්බුද කවුදුල්ල මෙන්නේරි සුත්තලම ඉදිරිමිටි සබ්දෝෂණ ජලාශ වල වගේම ශීෂණාමලේ සංකලේෂණ ජලාශී වාන්දරට අපි විහෙරට කළ වැඩි ජලය පිට කරනවා වර්ෂාසහිත කාලගුණයේ තවදුරටත් ඉදිරියටත් තියෙනවා නම් ජලාශ ආශ්‍රිතව ගම්තර තත්ත්වයක් ඇති වීමට යම්කිසි අවධානමක් තියෙනවා ඒ සඳහා ජනතාව සූදානම් සිටින්න කියලා මම ඉල්ලා හිටිනවා අධික වර්ෂාවත් සමග කඳුකර ප්‍රදේශ රැසක නායාමේ අවදානමක් සැලකිලිමත් වන්නේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දෙනුම් දෙයි. ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය හරහා අවවාදාත්මක නිවේදනයක් නිකුත් කළ තිනවා මහනුවර දිස්ත්‍රික්කයේ මැදුම්බර පහත හේවාහැට දඟවට කෝරළේ කියන ප්‍රදේශවලටත් නුවරඑළිය වලපනේ සහ කොත්මලේ කියන නුවරඑළි දිස්ත්‍රික්කයේ ප්‍රදේශවලටත් බදුල මහියංගනහරේ සීරු ප්‍රාදේශීය ලේකම් කොට අවසල ජනතාවටත් රත්තොට උකුලේ මාතලේ කියන ප්‍රදේශ මාතලේ දිස්ත්‍රික්කයට ආයත් වෙනවා. මෙහිදී ඉදිරිපැය 24 දිනදී වර්ෂාව ක්‍රියාත්මක වූ නායම් සහ ගල්පෙරළින්දෙනි සිදු සම්බන්ධයෙන් ජනතාව සැලකිලිමත් විය යුතුයි. විශේෂයෙන්ම කඳුකර බෑවුම් සහිත ප්‍රදේශවල ජනතාව සැලකිලිමත් විය යුතුයි යන්න ආපදාක अधिक सुलंग हिमकुनाडु सह गंगवतुर हेतुवेन मेदपेरदिग जनजीवितयट दडि बलपैम एल्लवी तिबे सिरिया तुर्की सह लेबनन्ही सरणागतयो मिन दडी पीडावट पत्व सिटिती पलस्तीनय हा जोदाने जनजीवितयटद दडी बलपैम एल्लवी एत अमेरिकावे मगी प्रवाहन यात्रावक अनतुरट पत्वे सिद्धियन पुद्गलयो 57 देनेक तुवाले लबूह मैनहट्टन सिट न्यूयॉर्क नुवर दक्वा यात्रा करमिन तिबु मगिन 340 दिनकु रगत यात्राव कार्मिक दोषयकट लक्वीम हेतुवेन अनतुरट लक्व एत ए समगिन विदेश पुवत निमावट पत्वनवा देन क्रीडा पुवत तरंग पहकिन समन्वित ऑस्ट्रेलिया श्रीलंका एकदिन तरंगावलिय हेट मेलबर्न हिदी आरंभ वेनवा तरंगावली श्रीलंका कंडाय मेहिवे महेले जयवर्धन महेले श्रीलंका पिलट नायकत्व सफेनुलाबन अवसान तरंगावली मेय टेस्ट संचितेट अतुलत्नु लसिथ मालिंग तिसर पेरेरा अखिल धनंजय अजंत मेंडिस जीवन मेंडिस श्रीलंका एक दिन संचिते संदहा केंदवातिबे तरंगावली पलमु तरंग देख संदहा ऑस्ट्रेलिया कंडाय में प्रबल क्रीडकयन रसक विवेक गन्वा एति अतर हिट तरंगेदी ऑस्ट्रेलिया पिले मेहेवीमे वगकीम पेवरी एति जोर्ज बेलीटाय माइकल क्लार्क, शेन वुडसन, माइकल हसी, डेविड वोनहा, मैथ्यू वेट पलमु तरंग देख संदहा नाम करनु मैत बिग बैश विसय विसय क्रिकेट तरंगावली तवत तरंगया अद निमाव दुटुआ मे एतर दुरुई पर्थ स्कोचर्स हा एडिलेड स्ट्राइकर्स अतर पवती तरंगेन लकुनु अनु अटक जयक हिमिकर गते स्कोचर्स क्रीडके ओई ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ස්කෝචර්ස් ක්‍රීඩකයන් කඩුලු 4කට ලකුණු 189ක් ලබාගත් අතර ඇඩිලෙඩ් ක්‍රීඩකයන්ට සියලු දෙනා දවි ලබාගත හැකි වූයේ ලකුණු 91ක් පමණි. ඒ සමගින් ක්‍රීඩා පුවත් නිමවට පත් වෙනවා. දැන් විමසා බලමු කාලගුණ වාර්තාව. විශේෂයෙන් හෙට දවසේදී දිවයිනේ උතුර උතුරුමැද නැගෙනහිර වයඹ සහ ඌයන ප්‍රදේශයන්වල තනින් තන වැසි බලාපොරොත්තු විය හැකියි. ඒ වගේම හෙට දවසේදී අපර භාගයේදී හෝ රාත්‍රී කාලයේදී බස්නාහිර සබරගමුව මධ්‍යම සහ ගාල්ල මාතරන ප්‍රදේශයන්වල ගිගුරුම් සහිත වැසි ඇතිවන්නට පුළුවන්. දිනවට අමුහුදේ කාලගුණික තත්ත්වය පිළිබඳව සලකා බැලීමේදී බස්නාහිර වයඹ ඊසාන සහ නැගෙනහිර යන ප්‍රදේශයන්වල තනින් තන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන්නට පුළුවන්. සුළං හැමීම සිදු වන්නේ ඊසාන දිශාවෙන් හෝ වයඹ දිශාවෙන් එසලගේ වේගය පැයට කිලෝමීටර 30 अनावक
මේ සමගින් රාත්‍රී 7 ප්‍රධාන සිංහල පුවත් විකාශනය මාට පත්වනවා. අපගේ මීළඟ පුවත් විකාශය රාත්‍රී 9:30ට බලාපොරොත්තු වන්න. දැන් එක්වන්න බිමසුම විශේෂාංගයක් සමගින්. අයිබෝවන්.